දැන් ඔබට තේරෙනවද අපි උදේ කතාවේදී කිව්වා අද වර්තමාන ලෝකයේ මිනිස්සයාට නැති මොකද්ද ප්‍රඥාව අර සෑම මෝඩකමක්ම තියෙනවා නැති ප්‍රඥාව. හැබැයි අද වර්තමාන මිනිස්සු හිතන් ඉන්නේ උන්දෙලා වගේ ප්‍රඥාවන්තයෝ කොහෙවත් නැtei කියලා. ඒ මොකද්ද? ඒක ලොකුම මෝඩකම. එතකොට ප්‍රඥාවන්තයා ඈතර වෙලා ගියා. ප්‍රඥාවන්තයා නිවන් දැක්කා. අනාගාමී වුණා. සෝවාන් වුණා. සකදාගාමී වුණා. සෝවාන් වුණා. එතකොට මේ ප්‍රඥාවන්ත අය තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගය විවෘත වුණේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය විවෘත වෙන්නේ සම්මාදිට්ඨියෙන් නම්. ඒ සම්මාදිට්ඨිය ඇති වෙන්නේ ප්‍රඥාවන්තයාට නම්. ඒ ප්‍රඥාවන්තයා ඒක කරගෙන ගියා. දැන් අපිත් මහන්සි වෙනවා ඒක කරන්න. ඒක අපි හරි විදියට කරගන්න බැරි වුණොත් මොකද වෙන්නේ? අපිට නිකන් ඒක ආභරණයක් කරගන්න ඉවි. එහෙම නැත්තම් ඒක ඒ වෙනුවෙන් හරි එහෙම එකක් කරගන්න ඉවි. නමුත් ප්‍රඥාවෙන් කළ යුතුදී වෙන්නේ. ඒතර ප්‍රඥාවන්තකම යෝනිසෝ මනසිකාර්යය ඇති වුණාම ඒකේ පදනම මොකද්ද? දැන් සම්මාදිට්ඨිය ඇති වුණාම පදනම මොකද්ද? පදනම තමයි එයා සැනකින් හඳුන ගන්නවා මේ කුසල් මුල්, මේ අකුසල් මුල්. ඕක තමයි ප්‍රඥාවේ ආරම්භය. එතකොට ප්‍රඥාවේ ආරම්භය මොකද්ද? කුසල් අඳුනගන්නේ එක. කුසල් මුල් අඳුනගන්නේ කොහේද කුසල්ද? තමන්ගේ. මේ කුසල් කියලා තමන්ගේ කුසල් හඳුන ගන්නවා. මේ කුසලයට මුල් වෙච්ච කාරණාව කියලා ඒක හඳුන ගන්නවා. මේ අකුසලයේ කියලා තමන්ගේ අකුසලේ හඳුන ගන්නවා. මේ අකුසලයට මුල් වෙච්ච කාරණේ කියලා හඳුන ගන්නවා. කුසලිය හඳුන ගත්තාම කුසලයට මුල්ලා තියෙන එක ලෝභ නැතිකම. එහෙම නැත්නම් ද්වේෂේ නැතිකම. එහෙම නැත්නම් මොහේ නැතිකම. අකුසලයේ තමන් තුල හට ගත්තාම අකුසලයේ හට ගන්න මොළුලා තියෙන එක්ක ලෝභය. එහෙම නැත්නම් ද්වේෂය. එහෙම නැත්නම් මුලාව. මේක පඩ් ගාලා හඳුනා ගන්නවා. ඒක තමයි ප්‍රඥාවේ මූලික ලක්ෂණේ. එතකොට කෙනෙකුට හිතෙන්න පුළුවන් කෙනෙකුගේ ධාරණ ශක්තිය දිහා බලලා, එහෙම නැත්නම් කෙනෙකුගේ කල්පනාව දිහා බලලා කෙනෙක් සියුම් විදියට කතා කරනවා කියලා. මොකද හේතුව? ලෝකේ තර්කය කියලා කියන්නේ කේස් පැලෙන තර්ක කියලා බහලා තියනවාද? කේස් පලනවා කියන්නේ ගොරෝසු එකක්ද සියුම් එකක්ද? සියුම් එකක්. ඒතකොට කෙනෙක් කේස් පැලෙන තර්ක සියුම් විදියට කළොත් මෝඩ ලෝකයේ මොකද හිතන්නේ? මේ මහා නෝනෙත්තෙක්. මේ මහා නෝනෙත්තෙක් කියලා හිතනවා. ඇයි? හේතුව ලෝකේ නෝනෙත්තා කියන්නේ ඉබඳු දේවලු සම්මත කරගෙන ඉන්නවා. කෙනෙක් තියෙන මහා දැනුමක් තියෙන ලොකු විශේෂපතයක් තියෙනවා. අපි ගත්තොත් සාගරය ගැන, ආකාශය ගැන, පොළව ගැන, ගහ කුලම් ගැන, සතා හීපාව ගැන දන්නවා. මේ ඔක්කොම විස්තර කියනකට මිනිස්සු කියනවා, "හා මේ තැනැත්තා මහා නෝනෙත්තෙක්." නමුත් කුසල් දන්නේ නැත්තම්, කුසල් මුල් දන්නේ නැත්තම්, අකුසල් දන්නේ නැත්තම්, අකුසල් මුල් දන්නේ නැත්තම් නෝනින් කළ යුතු කිසිවක් කරන්න බෑ. එතකොට බලන්න අපිට ගොඩාක් උපකාරී වෙන්නේ මේ ජීවිතේ දැනුගත්කමම නෙමෙයි. දැනුගත්කම නෙමෙයි. අද්දකින් ගොඩක් තිබීම නෙමෙයි. දැන් අපිට අද්දකින් වැඩි වෙලා නෙමෙයි, පස්සේ දැන් අපිට අද්දකින් වැඩි කොම නේද? ඒ නිසා අද්දකින් වලින් මිනිස්සයා මෝරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ. කියවීමෙන් මිනිස්සයා මෝරනවා කියලා මම විශ්වාස කරන්නේ නැහැ.
මං විශ්වාස කරන්නේ මිනිස්සු මෝරන්නේ ප්‍රඥාවෙන්මයි. ඒ මේ මෝරන් උපකාරී වෙන්නේ භාග්‍යතුන් වහන්සේගේ ධර්මයයි. ඒ ධර්මයෙන් තොරව ඒක ලෝකෙ කිසි කෙනෙකුට කරන්න බෑ. ධර්මයේ නැති ලෝකෙට ඕනතරම් කරණම් ගහන්න පුළුවන් ධර්මයේ නැති ලෝකෙ ඉස්සරහා. ඒ ධර්මයේ නැති ලෝකෙ ඉස්සරහා ගහන ගහන කරණම විඥාවක්, විසිතුරු දෙයක්. ධර්මයේ තියෙන ලෝකේ මිම්ම හඳුනන. එතකොට දැන් බුදුරජාණන් වහන්සේගේ ධර්මයේ ඒකයි උන්වහන්සේ දේශනා කළේ මාගේ ධර්මයේ තියෙන්නේ ප්‍රඥාවන්තයන්ටයි කියලා කිව්වේ ඒකයි. ඉතින් ප්‍රඥාවන්ත මිනිසයා දිහා බලලා උන්වහන්සේ ධර්මයේ කියනවා. කිව්ව මේක අවබෝධ වෙනවා.